Mengalami අපි දැන් ලියා ගන්න ඊට පස්සේ දැන් තියෙන මේකනේ මේ දැන් සමතුලිතතාව තිබ්බොත් හරි මේ මාතෘකාව මේ ලියාගම සමතුලිතතාවේ ස්ථායිතාව හරි දැන් වස්තුවක් සමතුලිතව තියෙනවා නම් හරි ඒකේ ස්ථායිතාව මේ හරිද ස්ථායිතාව කොටස් තුනක් තියෙනවා හරි සමතුලිතතාවත් එහෙම ස්ථායිතාව ස්ථායිතාව යටි තුනක් තියෙනවා කොටස් තුනක් තියෙනවා ඉස්සෙල්ලා අපිට බලා ගන්න මෙහෙම පළවෙනි එක දැන් මෙහෙම මම අඳින්නම් හරි මෙන්න මේ වගේ දැන් ඔන්න මෙතන පළවෙනි මෙන්න මෙහෙම තියෙනවා හරි මෙහෙම මේ තියෙනවා මාර්ගයක් තියෙනවා දැන් මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා මෙන්න මේ වස්තුව මෙහෙම තියෙනවා මේක මම ගන්නම් A කියන රූපේ හරි ඊට පස්සේ මේ තව වස්තුව මේ මෙහෙම මෙන්න මේ වගේ තිරස් ඵලයක තියෙනවා හරි ඊළඟ තව වස්තුව මෙන්න මෙහෙම තියෙනවා මේ වස්තුව යන්තමින් හරිද නැත්නම් යන්තමින් විස්ථාපණය කරගන්න යන්තමින් කුඩා විස්ථාපනයක් හරි කුඩා විස්ථාපනයක් ලබා දුන් විට මොකද වෙන්නේ මෙන්න මේ පොඩ්ඩක් මේක හොල්ලන සුට්ටක් ඔන්නවල් එතන මොකද වෙන්නේ මෙහෙම පොඩ උඩට ගිහිල්ලා මෙහෙම ආයෙවිල්ලා ආයෙ මෙන්න මෙතෙන්ට ආයෙ මෙතෙන්ට කොහොමද එනවනේ මේ මුල් පිහිටීමට ආයෙ මේක එනවා स्थायी संतुलितता හරි මේකට නමක් කියනවා මේක ස්ථායි මෙන්න මේක වචනේ හරි ස්ථායි සමතුලිතතාව වේ හරි ඒකම නම හරි ඊට පස්සේ තව එකක් තියෙනවා දැන් මේ B කොටසේ B වල මේක A වල මේක B වල B ට මොකද මම යන්තමින් පොඩි මෙම විස්ථාපනයක් දෙනවා එහෙනම් B වලටත් යන්තමින් කුඩා විස්ථාපනයක් ඒ පෙරලී යයි
හරි මේ මොකද්ද මෙය අස්ථායි සමතුලිතතාව අස්ථායි සමතුලිතතාව වේ හරි හරි මෙන්න මේක අදරොන්ඩ ලියා ගන්න මේ හරි वस्तु මොකද දැන් අපිට මේ මෙමෙ කුඩා මේ පොඩි හරියද පොඩි විස්ථාපනයක් දෙන්න මේකට පොඩ්ඩක් මෙහෙම හොල්ලන. ඊට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ පොඩ්ඩක් මෙහෙම ගිහිල්ලා. ඔන්න ඔහොම ගිහිල්ලා පොඩ්ඩක් නේ. ඔන්න ඔහොම වෙලා. ඔහොම වෙලා පොඩ්ඩක් නේ. මේක ඉස්සෙනවා හරියද මෙන්න මේ හරිය මෙහෙම ඇවිල්ලා. ඔන්න පොඩ්ඩක් ඉස්සිලා. मुकादी विस्थापन बलियादी මේක මන්නේ විශ්ලා ඉවරලා මේක පෙල්ලන පෙල්ලලා මේ අලුත් මේ පිහිටීම එක තමයි මේක ස්ථායි වෙන්නේ මේ සමතුලිත වෙන්නේ ඒකට කියන්නේ මොකද්ද අස්ථායි සමතුලිතතාව හරි ඒ වගේ අවස්ථා තුනක් දැන් මේක අපිට ඕනි ඉස්සරහට ගණන් හදනකොට හරි හරි ඒ ටික අනිවාර්යෙන් බලා ගන්න හරි දැන් නම් බලමු උදාහරණයක් අරන් බලමු හරි දැන් මේ ටියුට් එක ගන්න තිනවා හරිද මෙන්න මෙහෙම මේ වගේ එක පස්තුවක් අවිලා තිනවා මේ හේතුවකුයි සිලින්ඩරේ හරිද මෙන්න මෙහෙම එකතු කරලා අවිලා තිනවා ඝන වස්තුව මේක 2000 මං හිතන්නේ 11යි හරි කොහමද 12යි හරි ගාණක් මං හිතන්නේ පාස් වේබ් එක 12ද කියලා හරි මෙන්න මෙහෙම දැන් මේකේ හරි අපිට ඒකට දීලා තියෙනවා මොකද්ද මේක අපිට දීලා තියෙනවා ආධාරකයේ 3 array 3i r සහ උස 2i h1 හේතුවක් කේතුවේ ආධාරකයේ අරය 3r මේ කේතුවේ ආධාරකය 3r හරිනේ හා රිජුස 2h උස 2h හරි ඊට පස්සේ ඊළඟ මේ මේ සිලින්ඩරේ මොකක්ද සිලින්ඩරේ අපි කියනවා මේ දෙනවා අරය r සහ උස 2h සිලින්ඩරේ අරය r උස දෙකයි h හරිනේ ඔන්නෝම තියනවා මේ වස්තුවක් තියෙනවා සංයුක්ත වස්තුවක් තියෙනවා හරිනේ මුලින්ම හදන මොකක්ද ඒක මේ මෙහි ස්කන්ධ කේන්ද්‍රයේයි සමමිතික අක්ෂය මත කේතුවේ ශීර්ෂයේ සිට 5h බෙදීම 4 වගේ පිරිනමව පෙන්වන්න ඕන මෙදී එතකොට අර oy ලක්ෂයනේ oy අක්ෂය sorry මේ y අක්ෂය මොකද තියෙන්නේ දැන් මේක අපිට පෙන්වන්න ඕනේ ඉස්සලා මේ x bar गुरुत्व केंद्र स्कंध केंद्र शीर्ष
පහයි එච් වෙදීම හතර තුනකින් පීරන්න ඕන. දැන් ඒකත් පෙන්වන්න. බව පෙන්වන්න කියලා කියන. මේ උදාහරණ ඇති. හරිනේ. හරි දැන් මොකද අපි කරන්නේ? අර වගේ අපි ගමු දැන් මෙන්න මේ වස්තු ස්කන්ධය මේ ස්කන්ධේ අපි ගමු ධනත්වය. ධනත්වය රෝ. හරිනේ ධනත්වය රෝ කියලා ගාගෙන දැන් ඉස්සෙල් මම ගෙවුවා වගේ වගුවක් ගන්න. හරිනේ. මොකද වස්තුව වස්තුව ඊට පස්සේ ස්කන්ධේ නැත්තම් පර හරි ස්කන්ධය ගමු කොනේ ස්කන්ධය ඊට පස්සේ OY සිට නැත්තම් OY අක්ෂයේ සිට OY අක්ෂයේ සිට ගුරුත්ව කේන්ද්‍රය හරි සිට ගුරුත්ව නැත්තම් ස්කන්ධ කේන්ද්‍රය ගමු දැන් මෙතන ස්කන්ධ කේන්ද්‍රය අපි අහලා තියෙන්නේ එහෙනම් අපි ගමු ස්කන්ධ කේන්ද්‍රය ස්කන්ධ කේන්ද්‍රයට දුර හරි ඒක වස්තුව මුලින් අපි ගමු මොකද ඍජු දැන් මේ ඔක්කොම ඍජු හරි ඍජු හේතුව සහ ඍජු සිලින්ඩරේ කියන්නේ මේ ඍජු ඝන ඝන sorry ඝන හේතුව සහ ඝන සිලින්ඩරේ හරිනේ එහෙනම් අපි මුලින්ම ගමු සිලින්ඩර මේ හේතුව හේතුව මොකද ස්කන්ධය වෙන්නේ ස්කන්ධය ගන්න පුළුවන් පරිමාවාරයක් ඝනත්වයේ නේ මුලින් පරිමාව ගන්න මේක පරිමාව. පරිමාව වෙන කොහොමද? 3 න් 1යි pi r වර්ගය. r වර්ගය කියන්නේ මෙතන array 3i r. 3i r r වර්ගය h. h කියන්නේ මේ රිජුස මේ හේතුවේ 2i h. හරි. ඉතින් මේ තියෙන්නේ පරිමාව. වතාවක් rho. හරි. rho. හරි. එතකොට ස්කන්ධ කේන්දරේ මෙතන දුර කීයක් එනවද සාමාන්‍යයෙන් ඝන ගෝලයක නේද ඝන ගෝලයේ sorry ඝන හේතුවක මොකක්ද එන්නේ මේ ගුරුත්ව කේන්දරය කොහෙද තියෙන්නේ මේ ශීෂය පටන් ගත්තාන් පස්සේ අපි දා ගත්තා වගේ උත්තරේ එන්නේ 3h බෙදීම හතරනේ මතකද එහෙනම් මෙතන අපිට එන්නේ 3h දැන් මෙතන h කියන්නේ මොකද h කියන්නේ අපේ 2h 3h බෙදීම හතර මේ හේතුව උස තමයි h කියන්නේ හරි තොර අපිට ගන්න පුළුවන් 3h බෙදීම 2 කියලා නේ මේකෙන් හරි ඊට පස්සේ මෙතන අපිට ගත්තොත් සුළු කරලා ගත්තොත් මේ 3 ගැපෙනවා 3ට එතකොට 3 වරක් 2 6යි 6යි pi r වර්ගය h rho 6යි pi r වර්ගය h rho හරි නේ ඒක හේතුව ගණකේ දැන් ගමු ගාන සිලින්ඩරේ නේ සිලින්ඩරේ මොකක්ද එන්නේ සිලින්ඩරේ සිලින්ඩරේ අපේ ගන්න පුළුවන් පරිමාව pi r වර්ගය h pi මෙයාගේ array r නේ r වර්ගය h කියන්නේ 2h වාරයක් rho පරිමාව නේ මේ ස්කන්ධේ එතකොට oy ඉඳන් දුර කීයක් වෙනවා ස්කන්ධ කේන්දරේ මනේ මෙතන මේ මේ ගාන්ට මේ මධ්‍ය ලක්ෂයෙන් තියෙන්නේ මෙතන 2h මුලින් යන්න ඕනේ 2h ස්ථාන මෙතන තව h එකක් එන්න බෑ මෙතෙන්ට නේ එතකොට මේ oy ඉඳන් 2h ස්ථාන h කියන්නේ 3h 3h යන්න ඕනේ හරිනේ එතකොට දැන් මේ බලන්න මොකක්ද පිට ගන්න වෙන්නේ ආදාර කේ array 3r 2h වෙන ඍජුතා කේතුව array r 2h වෙන වෘත්තාකාර සිලින්ඩරේ හරි ඒක නිසා මෙතන අපිට ගන්න පුළුවන් මොකක්ද 2 2 pi r වර්ග r වර්ගයේ නේ h rho h rho තමයි යාගේ ස්කන්ධය මේ හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් සංයුක්ත වස්තු සංයුක්ත වස්තුව හරි කියදෙන්නේ මේ දෙක එකතු වෙන ඉන්නේ නේ එකතු වෙන ස්කන්ධකේ m1 ගන්න m2 උනේ එතකොට අපිට ගන්න වෙනවා මෙතන 6යි pi r වර්ගයේ h rho මෙතන 2යි pi r වර්ගය ඒක ඔක්කොම එකතුව 8යි pi r වර්ගයේ h rho ස්කන්ධකේ n දෙද්දුර අපි දන්නේ නැහැ නේ x භාගයල ගමු ආ මුලින් දැන් මම අර ගමු දුන හරි මුලින්ම අර කලියන්නේ බෑ නේ එම ඝන වස්තුව y අක්ෂයේ වටා sorry x අක්ෂයේ වටා සමමිතික බැවි y බා සමානයි බිංදුව එක මුලින් එන්න හරි
ඔන්න වෙනවා. හරි. දැන් මොකද කරන්න ඕනේ? මේක දැන් දාන්න ඕනේ ගුරු මේ ගුර්ණ මූල ධර්මේ දාන්න. හරිනේ ගුර්ණ මූල ධර්මේ දාන්න. උතර මොකද්ද අපිට? ගුර්ණ මූල ධර්මයේ යෙදීමේ. නේ. එතකොට අපිට ගන්න පුළුවන් මුළු සංයුක්ත වස්තුවේ ගුර්ණය සමානයි මේ වස්තු දෙකේ ගුර්ණ වල වෙනම අයික්ක. හරිනේ. ඒ කියන්නේ මෙදී සංයුක්ත වස්තුවනේ 8 pi r වර්ගය h rho වතාවක් x bar සමානයි. හේතුවේ ගුර්ණය 6 pi r වර්ගය h rho වතාවක් දුර දුරකේන්දේ 3h බෙදීම දෙක. හරි. ඊට පස්සේ ධන ඍජු සිලින්ඩරේ 2 pi r වර්ගය h rho 2 pi r වර්ගය h rho වතාවක් 3h. 3h. මොනවයි වුණා? පරිද උත්තරේ මොකක්ද? pi r වර්ගයව කැපෙනවා. h rho කැපෙනවා. pi r වර්ගය h rho කැපෙනවා. හරි මොකද අපිට මෙතන 8x බා සමානයි මෙතන 6 මෙතන දෙක කැපෙනවනේ. ඒතර 3යි 9 නේ 3 3 9. 9යි h ධන මෙතන 2වරක් 3 6යි. 6යි h නේ. ඒතර 8යි x බා සමානයි 9යි කියන්නේ 15යි h නේ. එහෙනම් x බා කියන්නේ කීයද? x බා සමානයි 15y h බෙදීම 8. කියන්නේ 15y h බෙදීම 8ද 9ද වෙන්න. මාත්‍ර 9යි. එතකොට 3යි h. ආ මෙතන 6 h. ආ ඒකත් හරි. දැන් උත්තරය ඇතුලේ 5 h බෙදීම 4 කියලා නේ. දැන් මෙතන 12y h තමයි ගන්න වෙන්නේ. हरिणी टाइप आई यार वार के चुए चुरो का थारी नाइ एच स्पा हरी वैसे इतना मुकद्दा कुने नहीं तो वाला नाइ एच में दी महत्तर राई එන්න මෙතන උස h වෙන හරි danne හදා ගන්න. දෙකයි එන්නේ උස h වෙන. අන්න එක ගැටිලා තියෙනවා. හේතුවේ උස h මෙතන 2යි h. එතකොට දැන් මෙතනත් පොඩ්ඩක් වෙනස් වෙනවා හරි. ඒක හේතුවේ උස මෙතන h එනවානේ. h ආව මොකක්ද අපිට ගන්න වෙන්නේ? මෙතන h rho එන්නේ. එතකොට අපිට ගන්න ඉන්නේ 3යි නේ. 3යි pi r වර්ග h. මෙතනට ගන්න වෙන්නේ 3යි h බෙදීම 4. හරි 3යි h බෙදීම 4යි. හරිනේ. මේක හරි මේක අවුලන්නේ නැහැ. මෙතන පොඩ්ඩක් වැඩිදලා. හරි මෙතන 2h නෙමෙයි h එන්නේ. k2s පොඩ්ඩක් මේක හැදෙන්න. හරි. එක ටියුට් එක හදාගන්න එකත් ඈ. හරි. එතකොට දැන් මෙතන 3යි මෙතන 2යි ඔක්කොම 5යි නේ අන්තිම. මෙතන 5යි. එහෙනම් මෙතන 5. මෙතන 5x බා. वर्ग
හරි මෙතන අපිට ගන්න වෙන එතකොට 3යි නේ 3යි පයි r වර්ගය x රෝ 3යි x බෙදීම 4 හරි මේ අනිත් එක නම් හරි නේ මේ ගවුලන්නේ එතන මෙතන හදා ගන්න වෙනවා මෙහෙම මෙතන මෙන්න මෙහෙම හරි එතන මෙතන අපිට 3 3 වර 3 9 නේ 9යි h බෙදීම 4යි ධන මෙතන දෙවරක් 3 6යි 6යි h එතන අපිට ගන්න පුළුවන් මෙහෙම මේ හරිද මෙතන 4 පොදු හරය නේ 9 වර 9යි මෙතන 24යි 9 4 එතකොට 24 කියන්නේ मेरा දෙකයි එච් වෙනවා හරි එතකොට දැන් මෙන්න මේ දුර වෙනස් වෙනවා මේකත් එච් නේ එතකොට නේ 3 එච් නේ 2යි එච් වෙනවා එතන මෙතන 2යි එච් දා ගන්න වෙනවා හරි අන්න ඒක හදා ගන්න එතකොට මෙතන අපිට 6 එච් ගන්න බෑනේ දෙවර දෙක 4යි 4 එච් ගන්න වෙනවා හරි නේ 4 එච් ගන්න වෙනවා එතකොට දැන් මෙතන හදා ගන්න වෙනවා 4 පොදු හරය මෙතන 16යි 25යි නේ විසිපහ හයි එච් බෙදීම 4 කියලා. හරි. එහෙනම් x බා උත්තරේ මොකක්ද දෙන්නේ? x බා සමානයි 25 හයි එච් බෙදීම මෙතන 5වරක් 4 20යි. 5ෙන් බෙදනා. ඒ කියන්නේ 5 හයි එච් බෙදීම 4නේ. හරි. එනවා x බා එක. හරි. එනවනේ. ලියගන්නවා. අයියාට මේ බලන්න එයා දෙවනි කරන්නේ. දෙවනි කොටස මොකද කියන්නේ? संयुक्त वस्तु शिरास्थल संयुक्त वस्तु साधारण भाव सॉरी साधाई नाम ඉතින් බව කියලා තියෙනවා. නේ ඒක අපි වැටලා නැහැ. ඒක ලියාගන්න මෙහෙම. ආදායි නම් tan alpha සමානයි. ඒක ලියාගන්න. ඩියුට් එක දාගන්න. tan alpha සමානයි 12r බෙදීම h බව පෙන්වන්න. 12i r බෙදීම h බව පෙන්වන්න කියලා තමයි එන්නේ. හරි. ඒ කියන්නේ මේක එල්ලනවා වස්තු. හරි. දැන් මේක අපි දැන් g හොයලා තියෙන්නේ. මෙන්න මේ හරි තමයි g තියෙන්නේ. 5i h බෙදීම 4 මෙන්න මේ හරි නේ. h ට වඩා පොඩ්ඩක් වැඩි. මෙන්න මේ හරි වගේ තමයි දැන් g තියෙන්නේ. වෘත්ත කේන්ද්‍රයේ තියෙන්නේ. वृत्ताकार लक्ष्य मेदी ने तो राक्ष मेदी ने यार मेतन गाने
මේ කේතුවේ අර මේ විෂ්කම්බයක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සිලින්ඩරය හරි. ඔන්න තියෙනවා සිලින්ඩරය. මෙන්න මේ හරිය තමයි ජී තියෙන්නේ. මෙන්න මේ හරියෙන් දී තින් පේනවනේ මතකද? ඔන්නම තමයි මේක එල්ලෙන්නේ. ඉතින් දන්නවනේ මෙතන දැන් මේ ආතතිය දැන් මෙයා වස්තුවේ සමතුලිත වෙන්න මොකද වෙන්න ඕනේ? මේ ආතතිය ක්‍රියාරේඛාවයි මෙතන බරේ ක්‍රියාරේඛාවයි එකම රේඛාවේ තියෙනවා. නැත්තම් ඝූර්ණයක් ඇවිල්ලා පෙල්ලෙනවනේ. නේ. නැත්තම් මේව තියෙන්නේ නැහැ. මේ වගේ. හරි. දැන් මෙන්න මෙහෙම තියෙනවා. ඔන්නෝ හරි. එතකොට දැන් මේ අපි දන්නවා මේ මෙතනදී මේ මොකද්ද? මෙන්න මේ කෝණේ ඇල්ෆා. ඇල්ෆා කියන්නේ මොකද්ද මේක දිනනවා? ප්‍රශ්නේ දිනනවා මොකද්ද? ඇල්ෆා යනු මෙම මේ සංයුක්ත වස්තුවේ සමමිතික අක්ෂයේ යටියත් සිරස සමග යටියත් සිරස මෙන්න මේකත් එක්ක මේ සාධන කෝණේ ඇල්ෆා කියලා තමයි තියෙන්නේ. හරි. එතන ඇල්ෆා කියන්නේ මොකද්ද? ඇල්ෆා කියන්නේ මෙන්න මේ කෝණේ දැන් මෙන්න මෙහෙම තියෙන්නේ මේ බාර මේ. මම මෙන්න මේක අඳින්නවා මේ ත්‍රිකෝණ මෙහෙම. ඔන්න ඔහොම ත්‍රිකෝණයක් එනවා. මෙන්න මෙතන තමයි ඇල්ෆා එන්නේ. මේ ඇල්ෆා. මෙන්න මෙතනත් ඒතර කෝණේ ඇල්ෆා එනවනේ ප්‍රතිමුඛ කෝණවලින්. හරි. මෙතන තියෙන්නේ G මෙතන තියෙන්නේ O ලක්ෂය කියන්නේ කේන්ද්‍රය මෙතන තියෙන්නේ A ලක්ෂය මෙන්න මේක එල්ලපු A ලක්ෂය තියෙන්නේ මෙතන G තියෙන්නේ දැන් OG දුර කීයක් වෙනවද OG දුර මොකක්ද එන්න ඕන OG දුර දැන් මෙතන බලන්න G තියෙන්නේ 3H බෙදීම sorry 5H බෙදීම 4 කියනවා ඒ කියන්නේ මෙන්න මේ H එකත් එක්කනේ ඒ කියන්නේ H දාන S බෙදීම 4 කියලා නෙන්න ඕන එනම් මෙන්න මේ OG මේ මෙතනනේ OG මේ මෙතේ ඕලක්ෂය හරි OG දුර කීයක් එන්න ඕනද OG දුර මෙන්න මේ කොටස එන්න ඕනේ H බෙදීම 4 කියලා එන්න නේ OG එන්නේ H බෙදීම 4යි කියලා ඊට පස්සේ මෙන්න මේ දුර OA දුර කීයද OA කියන්නේ මේ මේ කේතුවේ අරය කේතුවේ අරය කියන්නේ 3R නේ 2R 3R හරි මේ හරහා තමයි ජී යන්නේ. දැන් බලන්න මේ ඇල්ෆා සම්මුඛ පාදයයි මෙතන බද්ධ පාදයයි තියෙන. එහෙනම් ලියන්න පුළුවන් tan ඇල්ෆා සමානයි සම්මුඛ පාදයේ 3R බද්ධ පාදයේ h බෙදීම 4යි. දැන් මොකද උත්තර එනවනේ අපිටනේ 12R බෙදීම h. හරි ඔන්න ඔය පෙන්වන්න දී. හරි. මෙහෙම තිබ්බ වස්තුව ඇලවෙච්ච වස්තුව p මෙන්න මේ ශීර්ෂයේ පොඩි බලයක් තියලා කෙලින් වෙනා මෙන්න මේ හරි ඔන්න ඔහොම හදා ගන්නවා අර වගේම තිබ්බ වගේ මේ වස්තුවේ අක්ෂය තිරස් ලෙස ඔන්නම හදා ගන්න මේ දිහා හදා ගන්න හරි එතකොට අපිට දැන් මෙන්න මෙතනින් මේ මෙතන බලය දෙන ලක්ෂය හරි මෙතන කේතුවේ ශීර්ෂය අතරින් දෙන බලයක් p කියලා දීලා මෙන්න මේ වස්තුවේ අක්ෂය තිරස් කරන හරි. ඊට මේක එල්ලලා තියෙන මෙන්න මේ ලක්ෂය. මේ තියෙන එදලා තියෙන ලක්ෂය නේ. ඒක මේ මෙන්න මේ A ලක්ෂය අපි ගත්තා නේ. එහෙම නේ ගත්තේ A කියලා නේ. හරි. ඉතින් අපි ගත්තේ A කියලා ලක්ෂය. ඊළඟට මෙතෙන් තමයි ආතතිය ආවේ. දැන් අලුත් එකක් එන්නේ. හරි. ඔතෙන් අපි ගමු T - කියලා. දැන් මේක වෙනස් වෙනවනේ බලන්නේ. මේතන තමයි G තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය. නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය. මෙතනින් තමයි W කියලා එන්නේ. බර W ඔතනින් එන්නේ. අර ඇල්ෆා කියන කෝණය මොකද්ද මෙන්න මේ මේ කෝණය නෙමෙයි ඉස්සර අපි හොයාගත්ත මෙන්න මේකනේ මේ ඇල්ෆා කියන්නේ ඒක හැමදේම තියෙන හරි දැන් මොකද අපි කරන්න ඕනේ මේක දැන් මේ වස්තුව සමතුලිත වෙලා තියෙන්නේ නේ කොහොම මේක වෙලා තියෙන්නේ මේක වෙලා සමතුලිත වෙලා තියෙන මේ අවස්ථාව ගන්න ආකාරය ගන්න ඕනේ හරි මොකද්ද මේකට ඇවිල්ලා තියෙන්නේ ආ දැන් මෙතන sorry දැන් මෙතන මේ මේ තන්තු මෙහෙම තියෙන්නේ අඳු ඇදෙනවනේ මෙහෙරනේ තන්තු දෙලින් තියෙන්නේ පොඩ වැඩුණා මෙහෙම දැන් ආදිසල වෙන මෙහෙම ඉල්ල තිබ්බ පොඩ යහට කරවස් තන්තු මෙහෙම ඇල වෙනවනේ තන්තු තේරෙනවනේ එම් කෙලින්ම තියෙන්නේ වෙන මෙහෙම තන්තු ඔන්නෝ ඇල වෙනවා නේ ඔන්නෝ තන්තුව ඇල වෙනවා මේක අපි පොඩ අදිනවනේ හැට මේ වලයක් දීලා කෙලින් තිබ්බ එක මෙහෙම තිබ්බා මුලින් කලින් තිබ්බා පස්සේ මේක මෙන්න පොඩ පොඩ ඔන්නෝම මෙහෙම ඇල වෙනවා මෙහෙම එහාට දුන්නාට පස්සේ පොඩි තල්ලුව හරිනේ අන්න ඔහම තමයි ඉන්නේ දැන් එනම් මොකද අපි කරන්න පුළුවන් මෙතන බලයක් අපෙන් අහන්නේ මේ තන්තුවේ ආතතිය T T කියලා ගන්න කියනවා නේ ආතතිය දැන් අගමු T කියලා
T සහ P හොයා ගන්න ඕනේ W සහ alpha වලින්. දැන් දාන්න පුළුවන් ප්‍රමේය මොකද්ද මෙතන? දාන්න පුළුවන් බල සමතුලිතතාවය නේ. මේ වස්තුව සමතුලිත වෙලා තියෙනවානේ සමතුලිතතාවය තියෙනවානේ බල වලින් නේ. තිරස් සහ සිරස්. එහෙම දාන්න පුළුවන්. එනේ මම දාමුනේ. ලියන වස්තුවේ බර සමුත් sorry වස්තුවේ සමතුලිතතාව. වස්තුවේ සමතුලිතතාව සලකා. සමතුලිතතාව සලකා. හරි. මොකද අපි කරන්නේ? x අක්ෂය දිගේ බල බිඳුව කරා. හරි. අයික්‍ය සමානයි. නැත්තම් හරි. කොහොම ගන්න? එතන මොකක්ද දෙන්නේ අපිට? මෙතන මේ පැත්තට p නේ අපිට ඉන්නනේ. p capital p නේ. මේක ඍණ t cos alpha සමානයි මොකද්ද බින්දුවනේ වෙනමකුත් මේ බලමකුත් දෙන්නේ නැහැ මෙතන දැන් මෙයාට තියෙන බල මොනවද දෙන්නේ p තියන බලයක් w තියන t තියන චය වෙන බලමකුත් අවිල් නැහැ මේක වෙන කොහෙන්වත් බලයක් එන්නේ නැහැ ඊට පස්සේ අපිට ගන්න පුළුවන් දැන් මෙතනින් අපිට එනවා p සමානයි t cos alpha කියලා නේ මේක අපි ගම එක කියලා ඊට පස්සේ අපි යන් සිරස් සමතුලිතතාවට y දිශාවට බින්දුවයි t sin alpha t sin alpha සමානයි w මේ උතර අපිට ගන්න පුළුවන් t සමානයි w බෙදීම sin alpha හරි t අපිට හම්බුණා හරිනේ දැන් අපිට ගන්න ඕනේ يعني මේක ලියන්න පුළුවන් w බෙදීම sorry w වතාවක් cos alpha හරි දැන් ගන්න පුළුවන් p උතර p සමානයි t කියන්නේ දැන් අපි දන්නවා w බෙදීම sin alpha කිය p සමානයි t වතාවක් cos alpha cos alpha तो w cos බෙදීම sin කියන්නේ cos බෙදීම sin කියන්නේ cot p සමානයි w cot alpha මේ දැන් මේක නේ උඩම සරලයි මේක නන්නේ මේ උඩම සරලයි මේ ටික මෙතන අමාරුකම තියෙන මේක අඳින එක මේ ගානට ඇඳ ගන්න මේ කොහොමද එන්නේ කියලා මේ රූපේ ඇඳලා මේම ඇඳ ගත්තා නම් ගොඩක් ලේසි හරි මේක නිකන් පොඩි සාමාන්‍ය මේ සම්පූර්ණතාවන්නේ නේ හරි ලියා ගන්න උත්තරේ හරි මුලින්ම අපිට ගන්න වෙනවා නේ ඒක ඉස්සෙල්ලාම අහලා තියෙන්නේ අර මං කියුවේ මුලින්ම හැමදාම අහන එක නේ අනිවාර්යෙන් අර අපි කර වස්තු 6 6 එකක් එක නැත්තම් දෙකක් අහන්න පුළුවන් දැන් මේ ප්‍රශ්නේ බලන්න මේ 20 ප්‍රශ්නේ 2020 ගානේ මුලින්ම මොකක්ද පතුලේ ආරේ R සහ උස H U ඒකාකාර ඝන ඍජු වෘත්තාකාර හේතුව ස්කන්ධ කේන්ද්‍ර හොයන්න කියනවා ඊට පස්සේ තියෙනවා ආරේ R1 ඒකාකාර ඝන අර්ධගෝලයක ස්කන්ධ කේන්ද්‍ර හොයන්න කියනවා හරි ඔකෝගි අනිවාර්යෙන් කොටස් දෙකක් මුලින් එනවා ඊට පස්සේ අපිට මෙන්න මේවා වස්තුවක් හැදෙන්නේ මේ බන්නේ වස්තු පතුලේ ආරය 2 A සහ උස 4 A U ඒකාකාර ඝන වෘත්ත ඍජු වෘත්ත හේතුවක හේතුවක ජින්නකයකින් දැන් ජින්න කියන්නේ මොකද මෙතන ජින්නකයක් කියන්නේ මෙන්න මෙහෙම එකක් හරි මෙහෙම කොටසක් හරි දැන් අපි මෙන්න මෙහෙම ගත්තොත් හේතුවක් දැන් මෙහෙම කපනවා මේක මේ ඔන්න මේ මෙන්න මේ ටික අයින් කරනවා දැන් මෙන්න මේ තියෙන මොකද මේ තියෙන ජින්නකයක් කොටසක් හරි ඔන්න ඔහොම ඉතුරු වෙන කොටස තමයි ජින්නකයක් කියන්නේ හරි එතකොට ජින්නකේ හරි මෙහෙම කොටසකින් මෙතන කරන්නේ ඒ කියන්නේ කොයි පැත්තෙන් හරි දැන් මේ මොකද S කියලා හදලා තියෙන වංගිඩියක් හදලා තියෙන්නේ වංගිඩිය. පේනවනේ. අරම මුලින්ම ගත්තා ජින්නකයක් පස්සේ ඒක අයින් කරලා තියෙනවා ඝන අර්ධ වෘත්තයක්. sorry අර්ධ ගෝලයක් අයින් කරලා තියෙනවා නේ. ඊට පස්සේ අපිට එනවා මේ ජින්නක මේ මොකද්ද වංගිඩිය. හරි. මේ තියෙන්නේ S කියලා වංගිඩියක් තියෙනවා. දැන් ඒකේ මූණතේ අරය සහ කේන්ද්‍ර පිළිවෙලින් 2A සහ O වන අතර පහළ වෘත්තාකාර මූණ සඳහා A සහ C ජින්නකයේ උස 2A වේ. ඉවත් කරන ලද ඝන
අර්ධ ගෝලයේ හා අරය අර්ධ ගෝලයේ හරි අරය හා ස්කන්ධය පිළිවෙලින් A හා O S1 ගෙඩිය ස්කන්ධ කේන්ද්‍රයට O සිට දුර O සිට 41යි A බෙදීම 48 දුරින් පීනනවා පෙන්වන්න ඕනේ දැන් මොකද්ද අපිට කරන්න වෙන්නේ මෙතන මෙන්න මෙහෙම තමයි අපිට ගන්න වෙන්නේ දැන් හරි දැන් උතන මෙන්න මෙහෙමනේ තිබ්බ මුලින් මේව තිබ්බා කේතුවක් කේතුවක් තිබ්බා හරි එතනින් මෙහෙම එතනින් කැපුව නේද කපලා හැදුවා ආ මෙතන ඒ ඔව් එතන ආරේ ඒ මෙතන ආරේ දෙකයි ඒ හැදුවා ජින්න කියන්නේ ඊට පස්සේ එතනින් මෙන්න මෙතනින් මෙතනින් තව අයින් කරා ඝන අර්ධ ගෝලයක් ඔන්න හෝම එකක් තමයි අන්තිමට ආවේ නේ හරි දැන් මෙතන මෙතන array ගත්තොත් මෙයාගේ array එකේ නේ ඔව් මෙතන විශාල array දෙකයි මෙන්න මේ මේ කෝලක්ෂය මෙතන දෙකයි හරි දෙකයි a දවස මෙතන අයින් කර මෙතන දැන් අපි අහන්නේ ස්කන්ධ කේන්ද්‍රයේ ඕලක්ෂයේ සිට කියලා නේ ඕලක්ෂයේ ඉඳලා අහන්නේ. ඒතර ඕලක්ෂයේ ඉඳලා අනිත් පැත්තට ගන්න පුළුවන්. මේ මෙන්න මෙහෙමයි මෙතන ලේසි අපිට ඕලක්ෂයෙන් ගන්න අහන්නේ. එහෙනම් මෙන්න මෙහෙම කරමු. මේ තියෙන්නේ ඒ වංගෙඩිය හරි. මොන නෝම ගන්න. මුලින් මෙන්න මේ වඳීමකෝ හේතු හරි. එතනින් කැපුවා. ඒ මෙතනත් ඒ නේ හරි අන්න ඕදි දැන් මෙතන අපි මෙන්න මේ අපි කෝණේ ගමු ඇල්ෆා කියලා මේ කෝණේ අපි ගමු ඇල්ෆා කියලා හරි දැන් අපිට මෙතන මේ ඩින් එක කියන්නේ මේ අලුත්ම එකක් දැන් මේ වංගෙඩිය කියන අලුත්ම මේ මොකද හැඩයක් නේ නේ දැන් අපි දන්නේ ඝන අර්ධ ගෝලය දන්න ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම දන්න අර්ධ ගෝලය දන්නවා ඊට පස්සේ ඝන කේතුවේ දන්න වංගෙඩියයි අරනේ මේ ඝන අර්ධ ගෝලයයි ධන මේ කුඩා හේතුවයි මේ මේක අපි ගමු කුඩා හේතුව කියලා කුඩා හේතුවයි මේ තුනම එකතුෙන් හැදෙන්නේ මොකක්ද මේ S කියන වංගෙඩියයි මේ අර්ධ ගෝලයයි කුඩා හේතුවයි මේ ඔක්කොම හැදෙනවා මොකක්ද සමාන වෙනවා විශාල හේතුවට ඔන්නෝම එකක් ගන්න පුළුවන් නේ ඔන්න වගේ අපි හිතා ගන්නවා දැන් මෙතන අපි අයින් කරේ මොනවද ගත්තේ මොනවද තියෙන්නේ මොනවද අන්නේ පොඩ්ඩක් හිතා ගන්න තමයි මේක එකපාරටම ගන්න පුළුවන් අනේනේ හරි එහෙනම් මෙතන අර ගූර්ණ මූල ධර්මෙත් කොහොමද එන්නේ S කියන වංගෙඩියෙන් අර්ධ ගෝලෙන් උඩා හේතුවෙන් තුනෙන්ම එන ගූර්ණ සමානයි මේ විශාල හේතු වෙන ගූර්ණයට සමාන වෙන ඒක තමයි ගන්න හරි ඔන්නෝක තමයි ගන්න වෙනවා මේ සිද්ධාන්තය හරි එහෙනම් අපි ගමු අර වගේම ලියා ගමු නේ වස්තුව මතකද වස්තුව ඊට පස්සේ බර නැත්නම් අපි ස්කන්ධය ගමු ස්කන්ධය ඊට පස්සේ OY OY සිට X බාට නැත්නම් ස්කන්ධ කේන්ද්‍රයට වස්තුවේ නැත් sorry OY OY සිට
ස්කන්ධ කේන්ද්‍රයට පුර හරි නේද හරි අපි ගමු මුලින්ම අපි දන්නවා මේ ඝන අර්ධගෝලයක නම් මොකද 3r බෙදීම 8යි නේ වෘත්ත කේන්ද්‍රයක මුලින්ම හොයන්න කියලා තියෙනවා මේකෙම තියෙනවා නේද ඔව් ඝන අර්ධගෝලයක ඉස්සලම කේන්ද්‍රයේ සිට 3r බෙදීම 8යි ස්කන්ධකේන් මේ ඝන හේතුවක පතුලේ සිට ගත්තොත් පතුලේ නම් ගත්තොත් මොකද වෙන්නේ පතුලේ සිට s බෙදීම 4යි නැත්තම් මේ ශීර්ෂයෙන් නම් ගත්තොත් එහෙම 3s බෙදීම 4යි මේ පැත්තෙන් නම් ආවොත් අපි සාමාන්‍ය එහෙම මෙන්න මෙහෙම අපි ගත්තේ මේකෙන් අපි ගත්ත සාමාන්‍ය ක්‍රමය දැන් මෙතන අනිත් පැත්තටදී එහෙනම් ගන්න පතුලේ ඉඳන් ගන්න වෙන h බෙදීම 4යි s බෙදීම 4යි පතුලින් නරි එතකොට මෙන්න මේ චින්නකේ මේ දිග 2i කියලා දිනවනේ නේද මෙතනත් a මෙතනත් a මේ වංගෙඩිය උස 2i එනේ නේ මේ අරයයි මෙතනත් a තමයි මෙයාගේ මේ කුඩා අරේ විශාල අරේ 2i ඒ ඔක්කොම මෙතන මාක් කරන්න හරි ඔන්නෝම ගත්තා දැන් හරි මම ලියාගන්න මොකද්ද s s කියන එක නේ अर्ध गोले अर्ध गोले अर्ध गोले स्कंदे अर्ध गोले परिमाव गोले परिमाव अत्र पै आर वर्ग गणे मेदन वाले अर्ध गोले देखे पै आर गणे पै ए गणे विधम परिमाव वताव गणत्म स्कंदे स्कंद के दूर की ओलाक्ष तुनाई ए बेदी माटाई तुनाई ए बेदी माटाई पास से गान पुलवांगू अरे मैंने मित्र में कुडा केतु आप उसे जानने नहीं विशाल केतु उसे जानना सॉरी जिन्न के उसे मित्र ए जान ए देखाइए मैंने मे उसे आप ही जानने එන්නේ උස මුලින් හොයාගන්න නේ අන්නේ ගම තුනකට කොහොමද ඒක ගන්න මෙන්න මේම මෙන්න මේ වගේ පොඩි ගහගන්නේ මෙතන ඇල්ෆානේ මේ තියෙන්නේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ හරි ඔන්න ඔහම තව එකක් තියෙනවා මෙතන ඇල්ෆා නම් මෙතන ඒ සිම්පල් ඒ නම් මෙතන 2i ඒ නම් හරිනේ මෙතන මෙතන උස 2 ඒ 2i එහෙනම් මෙතන උස අපි දාමු x කියලා x කියක් එන්න ඕනේ x කියන උස මේක දැන් මේ දෙක මොකක්ද දෙන්නේ සමරූපී ත්‍රිකෝණ නේ සමරූපී ත්‍රිකෝණ කියන්නේ මෙතන 2i a බෙදීම 2i a කියන්නේ 1 නේ tan alpha එන්නේ 2i a බෙදීම 2 කියන්නේ 1 එහෙනම් මෙතනත් a බෙදීම a වෙන්න ඕනේ මෙයක් නේ එතකොට තමයි සමරූපී වෙන්නේ නැත්නම් tan alpha වලට එකම අගයක් එන්නේ 2i a බෙදීම 2i a 1 a බෙදීම a 1 එහෙනම් මෙන්න මේ උඩා මේ හේතුවේ උස ඒක ගන්න පුළුවන් හරි හරි අර්ධ ගෝලය ඊට පස්සේ ගන්න පුළුවන් දැන් අපි ගමු කුඩා හේතු කුඩා හේතු කුඩා හේතුවේ මොකක්ද දෙන්න ඕන ස්කන්ධය කුඩා හේතුවේ පරිමාව මොකක්ද 3න් 1යි पाई आर वर्गे आर वर्ग यानी ए नहीं ए वर्गे पाई आर वर्गे एच एच की अन्य ए मतामा इतना कोटा वो मजा होनी बतावा करो हर इस कांड में में गाना पे ओवाई सीटे गुरुत्व के अंदर स्कंद के अंदर दूर की है हाँ मैं तेरा दूर की है मैं तेरी दूर की है ये पेन नोने मैं तेरा मुली में देख देखा ही ये दाना මේ කොමේද රෝමත් දෙන්නේ පැමි දුර 2i a දන මෙතනින් කොහමද දෙන්නේ මෙතනින් මේ පාදයේ ඉඳන් a බෙදීම 4ක් r බෙදීම 4ක් a බෙදීම 4ක් වෙන්න ඕනේ පාදයේ ඉඳන් මේ අර්ධ මේ මේ හේතුවේ ස්කන්ධ හේදයට දුර ඒ උත්තරේ මොකක්ද දෙන්නේ මෙතන 9i a බෙදීම 4 කියලා නේ කොහොම වෙනවද වෙනවනේ කුඩා අර්ධ ගෝලෙ සෝරි කුඩා හේතු ඊට පස්සේ ගන්න බලුවන්
මොකද්ද S නේ නැත්තම් S ඔය S ගමු S1 ගෙඩි S1 ගෙඩියේ ස්කන්ධය ගන්නෙ කොහොමද ස්කන්ධය ගත්තේ කොහොමද දැන් එක ඊට කලින් මෙමලිය දැන් මේකත් පොඩ්ඩක් තියනවා ලියම අපි විශාල එකම් විශාල කේතුව ගත්තොත් විශාල කේතුවේ මොකක්ද එන්නේ 3 1යි පයි r වර්ගය r කියන්නේ මේ විශාල කේතුවේ අර 2a 2a වර්ගය r වර්ගය h h කියන්නේ උස උස කියන්නේ උත්තරේ මොකක්ද එන්නේ 2a මෙතන a 3a එතකොට 3a කියලා ගන්න වෙන්නේ නේ එයාගේ උස වතාවක් රෝ එතකොට මේ 3 කැපෙනවා 3ට අහ මොකක්ද එන්නේ එතන අපිට එනවා එතකොට 4 pi a ඝනය රෝ මේ 4 pi a ඝනය රෝ මෙතන අපිට එනවා අ 3 1යි pi a ඝනය රෝ මේ ස්කන්ධරි කියනවා හරිනේ විශාල කේතුවේ ස්කන්ධ කේන්ද්‍රක වෙත් තියෙන මේ පාදම දැම්ම ඉතින් පාදේනේ පාදේනේ මොකක්ද දෙන්නේ h වේදීම හතරක් දැන් මෙයාගේ උස වෙන්නේ 3a නේ h නේ 3a කියන්නේ ඒක වේදීම හතර h වේදීම හතර තමයි n හරිනේ ඔන්නෝම ගන්න දින් හරි දැන් උත්තරේ මොකක්ද ගන්න පුළුවන් දැන් ඔන්න අපිට ගන්න පුළුවන් ඉතුරු මේ s නේ s කියන අපිට ඕන මොකක්ද මේ වංගෙඩිය දැන් s කියන වංගෙඩිය හරි එතකොට අපිට කොහොමද ගන්න වෙන්නේ s ගන්න වෙන්නේ විශාල කේතුවෙන් අඩු කරන කුඩා කේතුවයි අර්ධ ගෝලය එතකොට එයාගේ ස්කන්ධය එනවා විශාල කේතුවේ ස්කන්ධය 4 pi a ගණේ රෝණේ අඩු කරන්න ඕනේ අර්ධ ගෝලයේ ස්කන්ධය 3/2 pi a ගණේ රෝ අඩු කිරීම කුඩා කේතුවේ ස්කන්ධය 3/1 pi a ගණේ රෝ ඊට මේටි මේනේ මොකක්ද එකක් එනවනේ එකක් හැදෙනවනේ උත්තරේ වෙන්නේ 3 pi a ගණේ රෝ ඒ තමයි මේ s කියන වංගෙඩියේ ස්කන්ධය. හරි. වෘත්ත කේන්ද්‍රයට දුර අපි දන්න x බා. ඒක තමයි වාගන්නේ. x බා. හරි. ඔන්න මේක මෙන්න මෙහෙම ලියා ගන්න. මේක මෙහෙම ගානට කොහොම හරි හිතලා මේ මේක එක පාටම හිතන්න අමාරු පොඩ්ඩක්. ඒච අමාරුත් නෑ මට සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිතලා මෙතන බලන්න ඕනේ හරි. මේක හැදුනේ කොහොමද? මේ s එක හැදෙන්නේ කොහොමද? අනිවාර්යෙන් අපි දන්න මේ සම්මත ඝන වස්තු ටිකක් අනිවාර්යෙන් ඉන්නවා. නැත්තම් මේක හදන්න විදියක් නෑ හරි. අමුතු හැඩේ නෑ හරි. අපි දන්න හැඩ 6ක් තියෙනවානේ හැඩ 6 තමයි මේ වගේ ඉන්නේ. ඒ හින්දා ඒක අනිවාර්යෙන් දැනගන්න. මේ අමුතුවෙන් දෙන්න බෑ. හරි. හරි දැන් දාන්න පුළුවන්. පූර්ණ මුළු ධර්මයනේ. මොකද්ද අපිට ගන්න පුළුවන්? පූර්ණ මූලධර්ම භාවිත කරන්න පුළුවන් නේ විශාල කේතුව තමයි විශාලම වස්තුව නේ සම්පූර්ණ වස්තුව. ඒතර විශාල කේතුවේ ස්කන්ධය 4 pi a ගණේ රෝ නේ වතාවක් g දැන් g අපි ඕන්නෑ g සාමාන්‍ය කැපෙනවා නේ ස්කන්ධ කේන්ද්‍රයෙන් අපි ස්කන්ධයේ වතාවක් නැත්නම් ඇත්තම g දාන්න ඕනේ නේ mg නෙන්න ඕනේ mg වතාවක් කමන්නේ අපි දාමු කොනේ g කියලා නේ මේ mg මේ එක්සෑම් එකෙත් mg දාන මොකද පූර්ණය කියන්නේ බලයක් නෙන්න ඕනේ බලය වතාවක් මේ විස්ථාපණයෙන්ද මේ g දාන හරි බලයක් ගන්න එපා m වතාව g mg හරි වාරයක් එයා ගුරුත්ව කේන්ද්‍රයට දුර කීයද ආ 3a වේදීම 4යි නේ 3a වේදීම 4 ඊට පස්සේ සමානයි මේක සමානයි ඊටු තුනට නේ ඝන අර්ධ ගෝලයෙන් එන ඝූර්ණය
යාගේ මුලින්ම බරගමු බර එන්නේ 3 2 5 a ඝණය rho g ඒ බර කතාවක් යාගේ ලම්බ දුර වෙන්නේ 3 a බෙදීම 8යි හරි ධන කුඩා හේතුව ස්කන්ධය 3 3 1 π a ගණේ ρ g තමයි බර නේ වතාවක් දුර 9 a බෙදීම 4 හරි ධන s s වල නේ s වල එන්නේ 3 π a ගණේ ρ 3 π a ගණේ ρ හරි g බර වතාවක් x බා ඒක තමයි හොයාගන්න x බා එක ඔන්න ඔලිය හරි දැන් මෙතන මොනවද කැපෙන්නේ කැපෙනවා pi a ගණේ ρ ඔව් pi a ගණේ ρ g pi a ගණේ ρ g දැන් මේක මුලින්ම ලියලා පස්සේ කපන්නේ හරි මේක වට ලැබුවට pi a ගණේ ρ g pi a ගණේ ρ g මොකද අපිට එන්නේ මෙතන අපිට එනවා 4 කැපෙනවා 4ට හතර ගැපෙනවා හතරට 3a 3a සමාන මෙතන තුන ගැපෙනවා තුනට එතකොට මෙතන එන්නේ මොකද්ද ආ මෙතන 8 දෙකට දෙකියව එකයි මෙතන හතරයි ඒ වෙදීම හතරයි ධන මෙතන 3ට 3 ව 1යි 9ට 3 ව 3යි නේ 3a බෙදීම 4යි 3a බෙදීම 4යි නේ ධන මෙතන 3x බා 3x බා නේ එතකොට අපිට ගන්න වෙන්නේ පද්ද මෙතන अरे तो टेम इधर इन्हें तुम्हारे एक्स बाय नॉनी अरे मैंने वो तोड़ा नहीं नहीं तोड़ा इतना दहा अट्टाई इतना आयाई अरे तो अपने गाने में ना मैं इतना මෙතන මොකක්ද දෙන්නේ a බෙදීම 4යි 3යි බෙදීම 4යි එතන a එනවා නේ එතන 2i කියලා එනවා නේ අඩු කරාම 2i 2i සමානයි 3x බා කියලා එන්නේ මම x බා වලට එන්නේ 3 2i බෙදීම 3 නේ 2i a බෙදීම 3 කියලා මෙතන එන්නේ හරි 2i a බෙදීම කියලා දෙන්න දෙකයි a බෙදීම දෙකයි a දැන් x නෙන්නේ මෙතෙන් මෙතන එන්නේ a බෙදීම x channel පයින් ඉන්නේ එතන මොකක්ද දෙන්නේ දෙකයි ax සමානයි දෙකයි ax සමානයි මෙතන දෙකයි a නෑ sorry ඒක අපේනවන්නේ ඒක අපේනවා අපිට ගන්න වෙනවා දෙකයි x සමානයි දෙකයි a දාන x කියලා එතකොට x සමානයි 2i කියලා ඉන්නවා නේ x සමානයි 2i යන්න එතන පොඩ්ඩක් වැඩිලා තියෙනවා. එතන මෙන්න මෙතන මේ x සමානයි 2i එන්න ඕන මෙතන. හරිද? අන්න එක පොඩ්ඩක් හදාගන්න මුලින් තියෙන එක. හරි? එතන පොඩ්ඩක් අරතුන් දැන් පේනවනේ මේ පොඩි එක මේ අතුන් සම්පූර්ණයෙන් වැඩිලා කර දෙන ඔක්කොම ටික. හරිනේ? දැන් මේවා හැදෙන්නේ එතන මේ ඔක්කොම හැදෙන්න ඕන. හරි? විශාල අර්ධගෝලය එතකොට අපිට එන්නේ අර්ධගෝලයක හරි එක අවුලක් වෙන්නේ නැහැ. උඩා කේතුවට අවුලක් වෙනවා. ඒකේ උසට අවුලක් වෙනවා නේ. 3 1 π a² උස දැන් 2 a වෙනවා. ඊට මෙතන අපිට එනවා 3 න් 2 π a හරි. ඔන්න හොමෙන්. ඊට පස්සේ යාගේ ගුරුත්ව කේන්ද්‍රයේ දුර කීයද? මෙතන 2 a මෙයක් 2 a නේ. 2 a බෙදීම 4 කියන්නේ a බෙදීම 2. 2 a දැන් a බෙදීම 2 එතකොට a බෙදීම 2 එන්නේ එතකොට x කියන්නේ 2i එමනේ හරිනේ එතකොට මෙතන අපිට ගන්න වෙන්නේ 5a බෙදීම 2යි
පහයි ඒ බෙදීම දෙකයි. ඊට පස්සේ විශාල කේතුවේ අරය හරි දෙකයි ඒ වර්ගය. උස කීයද? උස මෙතන දෙකයි ඒ දෙකයි හතරයි ඒ මෙතන හතරයි ඒ වෙනවනේ. එතන පොඩක් වෙනස් වෙනවනේ. එතකොට අපිට ගන්න වෙන්නේ මේක පොඩක් මකමුනේ. මෙතන මේ කාර්ය ලියා ගන්න පොඩ්ඩක් හදා ගන්න. එතකොට අපිට ගන්න වෙන්නේ 16යි නේ. 16යි පයි a ඝනය රෝ බෙදීම 3. 16යි පයි a ඝනය රෝ බෙදීම 3 නේ. එතකොට යාගේ ගුරුත්ව කේන්ද්‍ර ස්කන්ධ කේන්ද්‍රයට දුර කීයද? යාගේ මුසු දැන් 4යි එන නේ. 4යි a බෙදීම 4. ඒ ස්වේදීම හතරනේ සාමාන්‍යයෙන් එන්නේ. දැන් මෙයාගේ එච්චනේ 4යි a. බෙදීම හතර කියන්නේ a. එහෙනම් එතනට ගන්න වෙන්නේ a කියලා. a. මෙතන x බා. මෙතන r. එතකොට මෙතන අපිට හදා ගන්න වෙනවා. නේ. මෙයා හදා ගන්න පොඩ්ඩක්. එතකොට දැන් ගමු මෙතන ගන්න වෙන ස්කන්ධේ. මෙයාගේ ස්කන්ධේ ගන්න වෙනවා. ඒ s සමානයි මේ විශාල 16යි පයි a ඝනය රෝ බෙදීම 3නේ. මේකෙන් අඩු කරන්න ඕනේ මොකද්ද? අඩු කරන්න ඕනේ මේකයි මේකයි. කුඩා එකයි විශාල එකයි. සෝරි මේ මේ s කොහමද s කොහොම s වල දෙන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ හේතුව ගන්නවා. මෙතන හේතුව s කන්දේ විශාල හේතුවනේ. අඩු කරනවා මේ කුඩා කේතුවයි අර්ධ ගෝලයක් නේ. කුඩා කේතුව 3න් 2යි පයි a ඝනය රෝ. විශාල අර්ධ ගෝලයක් කුඩා අර්ධ ගෝලයක් 3න් 2යි පයි 3න් 2යි පයි a ඝනය රෝ. ඉතින් මෙතන 3 පොදු වෙනවානේ. 16 ඍණ 4 12යි නේ. දැන් අපිට නම් 12යි උත්තරේ වෙන්නේ 12යි. 12යි පයි a ගණනේ මේ කියන්නේ 4යි නේද? ආයෙත් 4 එනවා ගන්න. 4යි පයි a ගණනේ රෝ. 4යි පයි a ගණනේ රෝ කියලා නේ. අන්නේම හදාගන්න. හරි. දැන් දාමු මේ ගුණ මූල ධර්ම. හරි. එතන මොකක්ද දෙන්නේ? විශාල හේතු වෙන්නේ 16යි. එයාගේ ස්කන්ධයයි. 16යි පයි ඒ ගානේ රෝ g බෙදීම 3 තමයි බර වෙන්නේ. හරි. වතාවක් දුර වෙනවා a. ස්කන්ධ කේන්ද්‍රයට දුර a. සමාන වෙනවා ඊටු ටික නේ. අර්ධ ගෝලයේ ඉන්නේ 3න් 2යි පයි ඒ ගානේ රෝ g වතාවක් 3යි a බෙදීම 8. 3යි a බෙදීම 8. ධන විශාල මේ කුඩා කේන් හේතුවට එන්නේ ඒ 3න් 2යි පයි a ඝනය රෝ g වතාවක් 5යි a බෙදීම 2 ධන ධන මොකද්ද ධන s s වල එන්නේ 4යි පයි a ඝනය රෝ g බර වතාවක් x බා නේ. ඔන්නෝම ලියන්න. මම තමයි අලුතෙන් එන්නේ. හරි. එතකොට දැන් මොකද්ද අපිට එන්නේ? 5a 3i a එදීමට x බා. හරි. දැන් මේ අරවයින් කැපෙනවා නේද? 5a ගණයේ රෝ g. 5a ගණයේ රෝ g. 5a ගණයේ රෝ g. ඉතින් අපිට එන්නේ මෙතන 16 බෙදීම 3i a. නේ 16 බෙදීම 3i a. සමානයි මෙතන තුන තුන කැපෙනවා නේ. තුන කැපෙනවා තුනට. එතකොට දෙවරක් දෙක කැපෙනවා දෙකිය වෙයි එකයි මෙතන හතරයි. ඒ බෙදීම හතරයි. ධන ඒ බෙදීම හතර ධන මෙතන දෙක කැපෙනවා දෙකට. දෙක කැපෙනවා දෙකට. පහයි ඒ බෙදීම 3යි. ධන 4යි x බා. 4යි x බා. හරි ඔන්නෝ මෙනෝ. දැන් මේක අඩු කරන්න මේ ටික එහා පැත්තට දාගන්න.
මොකක්ද එන්නේ අපිට එන්නේ x 4x පවා සමානයි 4x පවා සමානයි කියලා එනවා 16යි a 3යි 4යි 3යි පොදු හරය වෙන්නේ තත් 12 නේ 12 පොදු හරය ගන්න වෙනවා මෙතන 3 වරක් 4 නේ නම් 16 වරක් 4 64යි a මේ අඩු කිරීම a බෙදීම 4 දැන් මෙතන පොදු හරය 4 නේ එතකොට 3යි a වෙනවා මෙතන පොදු හරය මෙතන 6 3 නම් එතනින් 4 වෙනවා තුන් වරක් 4 12යි 5 වරක් 4 20යි මේ කීයදින 40 4න් 3ක් ගියාම 41යි නේ 41යි a බෙදීම 12 දැන් මේ 4 පහළට ගියාම 48 වෙනවා නේ ඒ කියන්නේ මොකද x පවා සමානයි 41යි a බෙදීම 48 හරි මම x පවා කියන එක මේකේ තර මුලින්ම ලියන්න නේද මෙම වස්තුව x අක්ෂය වටා සමමිතික වෙමින් y බා බිඳුවයි කියලා නේ එහෙනම් ලියන්න පුළුවන් g වෘත්ත කේන්ද්‍රය යත ස්කන්ධ කේන්ද්‍රය බිඳුව sorry x කියන්නේ 41a බෙදීම 48 කමා බිඳුව හරිනේ ඊට පස්සේ ඊළඟ කොටස තියෙන්නේ හරි ඒක තියෙන්නේ මේ වෙනව නිකන් අර ඒක ගන්න වෙන සමතුලිතතාවට හරි ඒක මොකක්ද තියෙන්නේ s1 ගණිතයේදී මොකද්ද කරලා තියෙන්නේ මෙහෙම තිරස් තලයක තියලා තියෙනවා නේ ආනක තලයක තියෙනවා තිරස් තලනේ ආනක තලයක හරි මේදී පහළ වෘත්තාකාර මුහුණත තලය ස්පර්ශ කරමින් රළු තිරස් රළු හරි තලයක්ම තබා ඇත දැන් තලයේ සෙමෙන් උඩු අතර ඇල කරනු ලැබේ තලනේ පොඩ පොඩ උස්සනවා වංගඩිය හා තලය අතර ඝර්ෂණ සංගුණකය 0.9 වේ. ඇල්ෆා කුඩා නම් tan ඉන්වර්ස් 0.9. වංගඩිය සම්තුලිතතාවයේ පවතින බව පෙන්වන්න ඕන. ඇල්ෆා යනු තලයේ තිරසට ආනතිය වේ. නේ. හරි. එතන මොකද්ද මේ කරලා තියෙන්නේ? එතන මෙහෙම නේ එකපාරටම පහළ තිබ්බ එක උස්සලා තියනවා පොඩ පොඩ. හරි. එතකොට දැන් මොකද කරන්න පුළුවන් අපි? දැන් මේක මෙහෙම මෙහෙමනේ දැන් සමතුලිතතාව නැති වෙන ක්‍රම කීයක් තියෙනවද මේක දැන් අපි එන්නේ නැන උස්සන නැහැ දැන් මේ මෙහෙම තියෙන වස්තුව තියෙනවා සමතුලිතතාව මේ නැති වෙන ක්‍රම මොනවද තියෙන්නේ නෝ උස්සද්දි ක්‍රම එකක්ද දෙකක්ද කීයක්ද මේම යද්දි හරි දැන් ඝර්ෂණය හින්දා මෙහෙම පොඩ පොඩ තියෙනවා හැබැයි මොකද්ද වෙන්නේ අර සීමාකාරී ඝර්ෂණයෙන් පස්සේ මේක ලිස්ස දැනන්න පුළුවන් පහලට උස්සද්දි නේ එහෙම වෙන්න පුළුවන් එහෙම එක අවස්ථාවක් එන්න පුළුවන් නැත්තම් මොකද අවස්ථාවක් තියෙනවා ඝර්ෂණය එහෙම තියෙනවා හැබැයි පෙළෙන්න පුළුවන් නේ ඒතර මේකේ සමතුලිතතාව නැති වෙන අවස්ථා දෙකක් තියෙනවා ලිස්සීම හරි ලිස්සී හෝ පෙරලි හරි දෙකම වෙන්න දෙකම වෙන්න බෑ මේක වාට හරි කොහම හරි දෙකක් වෙන්න බෑ එතකොට තමයි මේක වැටෙන්නේ නැත්තම් කොහේ හරි යන්නේ සමුදුද්දව නැති වෙන්නේ හරි දැන් අපි මුලින්ම මේ අවස්ථා දෙකම ගන්න වෙනවා නේ මුලින්ම අපි ගමු මොකද්ද අපි මුලින්ම ගමු උලිස්සීම නේ ඊට කලින් මේකේ බල ටික මාක් කරලේ මේකේ වස්තුවේ බර ටික ලකුණු කරලා ඉන්න දැන් g අපි දන්නා මෙන්න මේ ඔය g තියෙන 41යි ඒ බෙදීම 47 මෙන්න මේ හරිය ජී තියෙන්නේ මෙතන ඔය මෙන්න මේ හරිය ජී එන් මෙන්න තමයි එයාගේ w වෙන්නේ w හරි බර තියෙන එහෙම ඊට පස්සේ දැන් මොනවද මේක ක්‍රියාත්මක වෙන බලට ගලියා ගන්න වෙනවා තමා දෙන්නේ මෙතන මේ වගේ अभिलम्ब प्रतिक्रिया
F කියන්නේ ඝර්ෂණය. ඔන්න ඕමුද? දැන් මොකද්ද වෙන්න පුළුවන් ලිස්සීම වැලැක්වීම මොකද්ද වෙන්න පුළුවන්? ලිස්සීම වැලැක්වීමට. මොකද වෙන්නේ? F කියන එක විශාල වෙන්න ඕන මොකටද? ඝර්ෂණේ විශාල වෙන්න මොකටද? F විශාලයි. विशाल विशाल है मैंने मे को याद पानी तो मित्र ऐलफा उड़ते हैं मैंने मे මේකත් ඇල්ෆා වෙනවා. මේ ඇල්ෆාට මේක අනුවරින් ඇල්ෆා. එතකොට මෙයා ඇල්ෆා මෙයාත් ඇල්ෆා. මෙන් ඇල්ෆා නෝ ලියන්න පුළුවන්. හරි. පොලිසිය වලක් වීමට එහෙම ලියන්න වෙනවා. घर्षण पाठ කුඩා වෙන්න ඕනේ පහළට ලිස්සීමෙන් දැන් මේ පහළ ලිස්සීමෙන් අපි ගන්නෙ දැන් අපි සාමාන්‍යයෙන් මේ මෙහෙමනේ අපි කරන්නේ මේ මේ උදාහරණ ගන්න මෙහෙමනේ දැන් මේ වස්තුවක් තියෙනවා නේ මේ අපි බලයක් F දානවානේ නේ මෙන්න බාහිර බලයක් දාන මෙතන R තියෙනවා අභිලම් ප්‍රතික්‍රියාව නේ මේ වස්තුව චලනය කරන්න නැත්තම් ඉස්සරහට ගන්න මේ දාන F කියන බලය මොකද වෙන්න ඕනේ විශාලව සමානයි මියු R වෙන්න ඉස්සරහට යන්න නම් මේ මේ වැතර දැන් මෙතන තියෙන මොකක්ද පිටිපස්සට ලිස්සීම වැලැක්වීම මෙහෙම තියෙන්නේ වස්තු මේ මේ මෙහෙම ඉතන දැන් මෙහෙම කියලා ඔන්නෝ වස්තුව තියෙන්නේ දැන් මෙතන හරි ඔහම තියෙනවනේ සෝරි මෙතන දැන් අපි ඉස්සරහට නම් මෙහෙට නේ තියෙන්නේ බලය F එක මෙහෙට නේ තියෙන්නේ මෙන්න මෙතන දානවන බලය නැත්තම් මේක ලිස්සන් නැතුව ලිස්සින් වැලක්වීම හරි එතන මෙතන අපිට ගන්න වෙන්නේ පහළ ලිස්සීම අනිත් පැත්තට දිශාවට එතන අපිට මෙතන කරන්න වෙන්නේ F F කියන එක හරි F කියන බලය කුඩාව සමාන වෙන්න ඕනේ මියු ආට් මේක තමයි මේ පහළට ලිස්සීම වරක්වන්න හරි මොකද මේක වැඩි උත්තේ මොකද්ද වෙන්නේ? ତර මේක අනිවාර්යෙන් පහළ ඉස්සරහ අනිවාර්යෙන් පහළ යන්න එපේ. කොහොමද යන්නේ මේ? නේ. හරිද? මේ වාර් කියන එක වඩින මේ බලය මේ අපි තුන් විශාලයි මේ මෙසර් මේ වාර් කියන එක වැඩි. නෑ කුඩා කියමුකෝ මේ වාර් කියන්නේ මේ. මේක වැඩි වුණා. F කියන එක මේ අඩුණා මේ F කියන එක වැඩි වුණා. හරි එතකොට මොකද අනිවාර්යයෙන්ම එතකොට මේක පහලට යන ලිස්සනවා මේ නවත්තන්න අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ F අඩු වෙන්න ඕනේ මෙව්වාට වට හරි පහලට ලිස්සීම වැලැක්වීම සඳහා හරි ඒ කියන්නේ F බෙදීම R උඩා වෙනවා මෙව් වලට F බෙදීම R එතකොට අදා ගන්න දැන් මොකද F බෙදීම R ගන්න කොහොමද F බෙදීම R
දැන් ඝර්ෂණයේ දැන් ඝර්ෂණ කෝණ අපිට දීලා නැහැ අපිට ඇල්ෆා දීලා තියෙනවා හරි එතකොට අපිට ගන්න පුළුවන් tan alpha මේවා tan alpha දැන් මෙතන බලන්න මෙන්න මෙහෙම දී ත්‍රිකෝණෙ මෙතන r මේ මොකද්ද මේ බල ත්‍රිකෝණය හරි මෙතන f මේ තියෙන්නේ alpha මේ alpha වල රේනෝනි alpha r f නේ දැන් මේකේ මොකද්ද අපිට ලියන්න පුළුවන් tan alpha සමානයි මේ තියෙන්නේ f කියන්නේ මොකද්ද f කියන්නේ සමුග පාදයේ මේ r කියන්නේ අද පාදේ නේ එතකොට මොකද වෙන්නේ f බෙදීම r සමාන tan alpha ගන්න පුළුවන් හරිනේ දැන් මේ මොකද්ද මේ tan alpha උඩයි හෝ සමානයි μ වලට ඔන්නෝම ගන්න පුළුවන් උත්තරය මෙතන तो tan alpha क्या है ना मुकाट tan alpha में तो दीला ने आप इधर दीला दिए ने में म्यू दीला दीला नहीं म्यू समान है बिंदु दशम नामे अगी रहती है नहीं इन्हें मित्र tan alpha उड़ाओ समान है बिंदु दशम नामे एक यानी alpha समान है sorry alpha उड़ाई हो समान है tan inverse बिंदु दशम नामे नम गाना बोलो अरे नहीं m एकड़ पालेबे नहीं कर lithium वाला p में अरे ඊට පස්සේ පෙරලීම වැළැක්වීම මොකක්ද දෙන්නේ පෙරලීම වැළැක්වීම මොකද කරන්නේ දැන් පෙරලෙන්න මොන අවස්ථාව වෙනකොට දැන් අර අර ඉස්සෙල්ලා මම කිව්වනේ වස්තුවක සමතුලිතතාව තිබ්බොත් නේ මෙහෙම මේවා අපි ගන්න ඇන්දානේ මොන රූපයක් ඇන්ද මතකනේ දැන් මෙහෙම g තිබ්බොත් වෘත්ත කේන්ද්‍රය නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය මෙහෙම තිබ්බොත් ස්කන්ධ කේන්ද්‍රය අනිවාර්යයෙන්ම මෙන්න මේ 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 වස්තුව ස්පර්ශ ස්පර්ශ වෙන කුස්ලේ මත හරි කුස්ටි හරහා වැටෙන්න ඕනේ නේ මෙන්න මෙලියෙන් ගියොත් එහෙම අනිවාර්යෙන් පෙළදෙන නේ අන්න ඒක තමයි තියෙන අවස්ථාව වෙන්න ඕනේ ඒතොර දැන් මෙතනක් බාන්න මේ වගේ මේ දැන් අපි මෙන්න මේක ගමු මේ තියෙන්නේ මේක අපි b කියලා ගමු මේ ලක්ෂය අපි ගමු මොකද්ද මේක c ගමු මේක a කියලා ගමු මේ ලක්ෂය ගමු a කියලා එන මෙතන මොකද්ද වෙනවද අපි මෙතන අනිවාර්යයෙන්ම අපිට AB AB කියන්නේ මේ මේ වස්තුව ස්පර්ශ වෙයි යති පුෂ්ඨය නේ AB විශාල වෙන්න ඕන මොකටද දැන් මේක මෙහෙම හිතන්න මෙහෙන් ගියොත් එහෙම මේ මේ G කියන එක මෙන්න මෙහෙන් වැටුනොත් එහෙම මෙන්න මෙහෙන් වැටුනොත් G කියන එක මෙන්න මෙහෙම සෙට් වුනොත් හරි ඔන්න දැන් මේ ගොඩක් කැලේවා මේක දැන් අන්න තිය පොඩ වැඩි වෙලා හරි ධාන තිය දැන් ඔන්න ඔහොම තමයි යන්න මෙන්න මෙතන තමයි මේ මේ තියෙන්නේ G හරි G මාරු වෙන්නේ නැහැ හරි ඔන්න ඔහිම තමයි දැන් මෙතන වැටලා තියෙන්නේ W වැටලා තියෙන්නේ හරි දැන් මොකද වෙන්නේ මෙන්න මේ මේ තියෙන වස්තු ස්පර්ශ වී යතේ මේ සීමාව නැත්තම් ඒ ප්‍රදේශයේ ඊට එහායින් තමයි වැටලා තියෙන්නේ W බර එහෙනම් මේක අනිවාර්යෙන් පෙරලෙන්න මේ කියන්නේ මොකද්ද මෙන්න මෙන්න මේ මේ දුරයි මේක අපි ගමු x කියලා දුරක් මේ දුර අපි ගමු y කියලා එහෙනම් අනිවාර්යයෙන් මේ y කියන දුර y කියන දුර අඩු වෙන්න ඕනේ x ට වඩා නේ නැත්තම් මේක පෙරලෙන්න මෙන්න y මෙන්න මේ මේ දුර මෙන්න මේ මේ ඇතුලේ තියෙන්න ඕනේ y සමාන වෙන්නත් පුළුවන් හරි සමාන වුණත් අවුලක් නැහැ කුඩාව සමාන වෙන්න මෙන්න මේ මේක අතුලේ තියෙනවා නැත්තම් එළිය ටිකක් තියෙන පෙල්ලේ එහෙනම් මේකත් එහෙම ගන්න පුළුවන් නේ දැන් මේ අවස්ථාව අපි ගත්තොත් x කියන්නේ මොකද්ද x අපිට හොයා ගන්න පුළුවන් x කියන්නේ ab නේ x කියලා අපිට ගන්න පුළුවන් නැත්තම් ab අපිට ගන්න පුළුවන් නැත්තම් x මොකද එලිම ගමු නේ සමානයි මේ දුර අපි ගමු x කියලා x අපිට හම්බුනේ a කියලා නේද මෙන්න මේ පාදේ අරගෙන මේ තියෙන अरे ए नहीं तो सिंपल है यार मुनिंग आते कि इधर एक समान है ए में में दूर दूर है ए ना वाई हुआ करने वाई हुआ करने को मैंने में दूर ए करने का मैं खुआ करने अरे मेरे लिए आगे तन मेरे को तो सारे तोटा में
මෙන්න මෙහෙම තියෙන්නේ හරි බලා ගන්න මෙතන G හරි මෙතන G තියෙනවා මෙතන B තියෙනවා හරි මේ තමයි Y දුරනේ මෙන්න මේ කෝණය මේකයි ඇල්ෆා මෙතන කෝණේ ඇල්ෆා මේ ඇල්ෆා නම් මෙයත් ඇල්ෆා මේ ඒකාන්තර කෝණ හරිනේ ඇල්ෆා ඇල්ෆා කොහොමදී දැන් Y ගන්නේ කොහොමද Y සමානයි දැන් මෙතන මේ tan ඇල්ෆා සමානයි GB නේ GB බෙදීම sorry Y බෙදීම GB Y බෙදීම GB එතකොට GB සමානයි Y tan ඇල්ෆා වෙනවනේ GB සමානයි Y tan ඇල්ෆා sorry අපිට Y නේ Y නේ ගන්න ඕනේ නේද Y සමානයි GB tan ඇල්ෆා sorry යන්න Y සමානයි GB tan ඇල්ෆා හරි දැන් උත්තරේ මොකක්ද දෙන්නේ GB අපිට හොයා ගන්න ඕනේ GB කොහොමද හොයා ගන්න GB මේ තියෙන්නේ හරියද මේ සම්පූර්ණ මේ මේ ඕකේ ඕක තියෙන්නේ හරියද මේ OB දුර කීයද මේ OB දුර කියන්නේ 2 ඒ නේද මේ ජින්නකේ මේ වංගෙඩිය උස 2 ඒ ඔන්න 2 ඒ කොහොමද හරිනේ OG කියන්නේ දැන් මෙන්න මේ OG කීයද OG අපි හොයාගත්තානේ මේ වාත අගේ කීයද 41 A බෙදීම 48 නේ OG කියලා ගත්තේ නේ එහෙනම් GB කීයද නෝ GB එන්න ඕනේ එහෙනම් GB සමාන වෙන්න ඕනේ 2 A වලින් අඩු කරන්න ඕනේ මෙන්න මේ 41 A බෙදීම 48 කියන එක නේ ඔතන අපිට ගන්න පුළුවන් මෙතන 48 පොදුයි 96 A ඍණ 41 A එතකොට 5යි 55යි 55යි A බෙදීම 48 GB වෙනවන්නේ හරි එහෙනම් උත්තරේ මොකද වෙන්න ඕනේ Y සමාන වෙනවා GB කියන්නේ දැන් 55යි A බෙදීම 48යි tan alpha දැන් මේක මෙතෙන් දාගන්න ඒක Y කියන්නේ මොකද්ද 55යි A බෙදීම 48යි tan alpha උඩා හෝ සමානයි x x කියන්නේ ඒ නේ x කියන්නේ a දැන් a කැපෙනවා તો tan alpha කුඩා හෝ සමානයි 48 බෙදීම 55 48 බෙදීම 55 ඒක උත්තරේ කී දෙන්නේ මෙතන අපිට අර ගන්න උත්තරේ මේක කැපෙන්නේ නැහැ නේද නැහැ දැන් මේකේ අගය කී සාමාන්‍යයෙන් එන්නේ 48 බෙදීම 55 කියන එකේ අගය කී දෙන්නේ බිංදුවයි දශම 48 බෙදීම 55කට ගන්න පුළුවන් 0.87 කියලා නේද? එතන මෙතනින් අපිට ගන්න පුළුවන් tan alpha කුඩා හෝ සමාන වෙන්න ඕනේ 0.87ට. දැන් මෙතනින් මුලින් අර ලිස්සින අවස්ථාවේ අපිට ආව මොකද්ද? tan alpha කුඩා සමාන වෙන්න ඕනේ 0.9 කියන. නේ? මෙතන ආව tan alpha 0.87 කියන. වෙනවනේ දැන් මේ අවස්ථාව දෙකටම පොදු අවස්ථාව ගන්න වෙන්නේ අපි. නේ? මේ සමතුලිතතාවයේ පවතින අවස්ථා දෙකක් වෙන්නේ මේ නැත්නම් අවස්ථා දෙකක් තියෙන්නේ බෑ. හරිනේ. ඒකට දෙකට උත්තර දෙකක් එනවා. හරිනේ. අපිට මෙතන හරියන උත්තරේ ගන්න වෙන්නේ මේ දෙකෙන් මොකද්ද? මේ අසමානතාව දෙකටම පොදු වෙන පරාසය තමයි ගන්න වෙන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද වෙන්නේ? මේක tan alpha කුඩාව සමානයි 0.9. ඒක තමයි උත්තරේ. හරිනේ. හරි ඒක ලියගන්න.